තුමා කලුත දිස්ත්‍රික්කයට අලුත් චරිතයක් නමුත් රට මාධ්‍ය චරිතයක් කොහොමද අලුත් පක්ෂයේ වැඩපිළිවෙල විශේෂයෙන්ම කලුත දිස්ත්‍රික්කයේ තුල ඔබතුමාගේ නියෝජනය කරනවා මම අලුත් නෑ මේක මගේ ගම මේක මම උපදිච්ච හැදුණු වැඩිච්ච ගම ගම කියන්නේ මට කවදාවත් අමතක නැති වෙච්ච දෙයක් පක්ෂය ගැන කිව්වොත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ මයිකී අරත මේ තරඟ වදින්නේ ඉතාමත් කෙටි කාලයක් තුළදී රටේ සීලුම දෙන අපේ පක්ෂය ගැන මේ වෙනකොට හොන උනන්දුවකින් තිනවා අද වුණත් මේ හොරණ ප්‍රදේශයේ පැවති ජන හමුවේදී සෑහෙන පිරිසක් අපිත් එක්ක සම්බන්ධ වුණා මට කියන්න සන්තෝසයි අපිත් එක්ක මේ එකතු වෙලා තියෙන ජනගහනයත් එක්ක රංජනයත් එක්ක අපි හැමෝත් එක්ක මේ එකතු වෙලා තියෙන රටේම සෑහෙන පිරිසක් මේ පක්ෂය මම හිතනවා ඉතාමත් ඉක්මනින් ඉදිරියට ගිහිලා මේ එළඹෙන මැතිවරණයේදී පාර්ලිමේන්තුවේදී සෑහෙන මුණු ටිකක් අපේ පක්ෂය හරහා ඉඳී කියන ලොකු විශ්වාසයක් තියෙනවා රුසියාවේ ඉහළ පෙළේ ඇගලුම් අයතන සඳහා පිරිමි ජුකි මැෂින් ඔපරේටර් පැවැත්තු ජනජය විදේශ රැකියා කඩවත මාතර කරන ජෝර්දානයේ ඉහළ පෙළේ ඇගලුම් අයතන සඳහා කාන්තා ජුකි මැෂින් ඔපරේටර් පැවැත්තු ජනජය විදේශ රැකියා කඩවත මාතර හොරන ඉදිරිතර විපක්ෂයට ඉන්නම ඕන මිනිහේ රත්නපුර දිස්ත්‍රික් නායක ප්‍රබද්ද අල්විස් අංක 6 සර්වජන බලයෙන් පාර්ලිමේන්තුවට අනිවාර්යෙන් එතුමාට පූර්ණ නිදහස ලැබෙන්න ඕනේ එතුමා හැමදාම තමයි හැමදාම කතා කරේ රටේ කරප්ෂන් ගැන එතුමා තමයි මම කියන්නේ මේ රටේ ඉස්සෙල්ලම හඬක් නැගුවේ කරප්ෂන් එක පිළිබඳව ඉතින් එතුමා හැමදාමත් කිසි කෙනෙකුට බය නැතුව එතුමාගේ අදහස් ප්‍රකාශ කරා චෝදනා ලැබපු අයට ඒ චෝදනාව චෝදනාත් එක්ක කතා කරා මම හිතන්නේ මෙතුමා තමයි මේ රටේ දූෂණය වෙනුවෙන් වැඩිපුරම කතා කරපු නායකයා ඉතින් මම හිතනවා එතුමාට පූර්ණ නිදහස ලැබිලා නිදහසේ මේ රටේ තියෙන ප්‍රශ්න කතා කරලා ඒවට විසඳුම් ලබා දෙන්න ශක්තියක් එන්න කියලා මම හැමෝගෙම ඉල්ලා සිටිනවා ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සම්මෝරන් දැන් අවුරුදු 8කට වැඩි. ඉතින් මම හිතුවා මට පෙරලා වැඩක් කරන්න පුළුවන් නම් මට ආදරය කරපු ජනතාව වෙනුවෙන් මොකද මම අවුරුදු 17ක් 20ක් මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරලා දාඩිය මාංශය හැලලා මගේ රට ගෙනාපු කීර්තිය ඒ ජයග්‍රහණ පිටපස්ස සිටි මේ අහිංසක ජනතාව ඒගොල්ලන්ගේ ආශිර්වාදය මට හැමදාම තිබුණා. ඒගොල්ලෝ හැමදාම මාත් එක්ක හිටියා මගේ ජයග්‍රහණත් එක්ක. ඉතින් මට හිතුණා පෙරලා දෙයක් ඒගොල්ලෝ වෙනුවෙන් කරන්න පුළුවන් නම් ඇයි මේ අවස්ථාව ගන්න නැති? මොකද මේ වෙනකොට තමයි අලුත් මුණු මේ පාර්ලිමේන්තුවට හොයන වෙලාවක් දූෂණයෙන් තොර වංචාවෙන් තොර මම හිතන්නේ අලුත් මුණු හොයන වෙලාවක් මම හිතන්නේ මේක හොඳම අවස්ථාව මේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා හඬක් නගලා අපේ ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න. අනිවාර්යෙන් මොකද අපි එන්නේ වෙනසක් කරන්න විශේෂයෙන් දූෂණය පිටු දකින්න අපේ පක්ෂයේ දූෂණයත් එක්ක වැඩිපුරම හිට ගන්නවා කිසිම ඕනම ආණ්ඩුවක් එක්ක අපි ආණ්ඩුවත් එක්ක කරනවත් ඒ ආණ්ඩුවට හොඳ දෙයට හොඳ කියන්නත් නරක දේ වෙනුවෙන් අපි පෙනී හිටින්නත් අනිවාර්යෙන් හඬක් නගනවා මම හිතනවා අපේ පක්ෂයට ලොකු දෙයක් මේ එනබෙන මැතිවරණය කරලා මේ රට වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් කියන එක ඒ තමයි මම ඉස්සල්ලත් කිව්වේ මේනකොට අපි හොඳ සූදානම් ඉන්නේ එන නොවැම්බර් 13 වෙනිදා එන ඉලෙක්ෂන් එකට මයික් එකට තරඟ වදිනවා ඉතින් මම හිතනවා අපේ කණ්ඩායමක් හැටියට සීලුම කණ්ඩායම සූදානම් හොඳ තරඟයක් දෙන්න